පසළොස්වක පෝය දවස්වල් මං හිතන්නේ 13ක් තිබුණා. රාදී මාසිකුත් ආපු නිසා. පසළොස්වක පෝය දවස්වල් 13ක් ගෙවුණා. ඒ වගේම අපි හිතනවා අපේ ජීවිත කාලය පුරාවට කොච්චරනම් පසළොස්වක පෝයවන් ගෙවිලා යන්නේ අද වගේ. අද මේ උදා වුණ උඳුවප් පුරපසළොස්වක පෝය දවස් වගේ මේ ජීවිත කාලය පුරාවට මට වයස අවුරුදු දැන් 62ක් වෙනවා. මේ ජීවිත කාලය පුරාවට මේ වසර 62ක කාලය පුරාවට පසළොස්වක පෝය දවස්වල 12 වැඩි කිරීම 62 ගෙවිලා තියෙනවා. නමුත් පින්තුනි අපි එහෙම හිතුවොත් මං හිතනවා එතන තියෙන්නේ මෝහයයි කියන කාරණේ. පින්තුනි අපි මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන ඔබටත් මටත් මුණ ගැහුණා කියලා. ඒ ආවා වූ දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසනවල ඒ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී පින්වතුනි අපට මුණ ගැසුණු පුර පසළොස්වක පොහේ දවසවල් මෙතෙක්යි කියලා ගණනකින් අපිට කියන්න බෑ පින්වතුනි. සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මෙවැනි පුර පසළොස්වක පොහේ දවසවල් කෝටි ගාණක් සංසාරේ අපිට හමු වෙන්නේ නැති. කෝටි ගාණක්. ඒ කෝටි ගාණක් සම්මා සම්බුද්ධ ශාසනවල අතීතේ මමත් භික්ෂුවක් වෙලා ඉපදුන වෙලාවේ දායක පින්වතුල්ලා ඔබ වගේ මාධ්‍ය ආයතනවලින් පින්වතුනි ඔය ප්‍රශ්නය දසදහස් වාරයක් සංසාරේ මගෙන් අහන්න ඇති. ඔබ මේ සුන්දර විදර්ශනා රාත්‍රියේ මේ සුන්දර නිසල රාත්‍රිය උඳුවප් පුරපසළොස්වක පොහොය ප්‍රභාස්වරව නව යෝන් භාවයෙන් ආකාශෙ දිදුලන මේ සුන්දර රාත්‍රියේ ඔබ ඔය ප්‍රශ්නය අහනවා වගේ මම දැස් පියාගෙන නුවණින් දකිනවා අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදුන වෙලාවේ මම උතුම් පැවිදි උපසම්පදාවන් ලැබපු වෙලාවේ මගේ ඉදිරියට දායක පින්වතුල්ලා ඇවිල්ලා මාධ්‍යවල පින්වතුල්ලා ඇවිල්ලා ඔය ප්‍රශ්නය දසදහස් වතාවක් අහන්න ඇති. ඒ දසදහස් වතාවෙම මම ඔබලාට පිළිතුරු දෙන්නත් ඇති. නමුත් පින්වතුනි ඔබත් මමත් අදත් තාම එතනමයි. තාම එතනමයි. අපි මේ ප්‍රශ්නෙට දසදහස් වතාවකට වඩා සංසාරේ පිළිතුරු බැඳක් පින්වතුනි තාම ඔබටත් මටත් පුළුවන්කමක් ලැබුණේ මේ ප්‍රශ්නය ප්‍රායෝගිකව එහි පිළිතුර අපේ ජීවිතයට එකතු කරගන්න. පින්වතුනි එම පිළිතුර අපේ ජීවිතයට එකතු කරගන්න ඔබටත් මටත් තාම බැරි වුණේ එකම එක හේතුවක් නිසා. ඇයි ඒ? අපි තාම කල්යාණ මිත්‍රයාට කීකරුණේ නැහැ පින්වතුනි. අපි තාම කල්යාණ මිත්‍රයාට කීකරුණේ නැහැ. කවුද අපේ කල්යාණ මිත්‍රයා? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා හැටියට අපිට මේ උතුම් ධර්මය දේශනා කළත් සක්කාත ගුණයෙන් දේශනා කරන මේසා ගැඹුරු පංච උපාදානස්කන්ධ ලෝකයක් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න උතුම් චතුරාර්ය සත්‍ය දැකීමෙන් සැනසෙන්න මෙවන් සුන්දර ධර්මයක් අපිට දේශනා කළා තාම අපේ කල්යාණ මිත්‍රයාට අවනත උනේ නැහැ පින්තුනි කීකරුනේ නැහැ. නමුත් අතීතේ මනුස්ස ඝාතන 999ක් කරලා ඇඟිලි 999ක මල් මාලාවක් ගෙල පළඳගෙන හිටිය අඟුලිමාල පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාථා පද හතරකින් පින්තුනි බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා. බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා අම්බපාලිය මගධ රාජ්‍යයේ ප්‍රධාන ගණිකාව පින්තුනි බුදුරජාණන් වහන්සේගේ එක බණ පදයකින් කීකරු වෙනවා. අර සුනීතර සෝපාකලා පින්තුනි සමාජයේ පහත්ම අඩියක ජීවත් වුණා බුදුරජාණන් වහන්සේගේ එකම අවවාදයකින් කීකරු වෙනවා. නමුත් ඔබටත් මටත් අතීත පසළොස්වක පොහොයන් කෝටි ගාණක් ගෙවිලා ගියත් තාමත් ඒ උතුම් සද්ධර්මය දකින්න අවබෝධ කරන්න නොලැබුණේ පින්තුනි අපි තාම අපේ කල්යාණ මිත්‍රයාට කීකරු වෙලා නැහැ. හොඳින් තේරුම් ගන්න. පින්තුනි මේ ධර්ම මාර්ගයේ අංක 1
කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රයත් කල්යාණ මිත්‍රයාත් සම්මා සම්බුද්ධ ශාසනයත් කියන්නේ දෙකක් නෙමේ පින්වතුනි එකක්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්මා සම්බුද්ධ ශාසනයත් කියන්නේ එකම අර්ථයයි පින්වතුනි. කල්යාණ මිත්‍රයාමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අර්ථය අපේ ජීවිතවලට කියලා දෙන්නේ. ඒ නිසා අපි නුවණින් දකින්න ඕනේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර පසළොස්වක පොය දවසේ දැස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න. ඒ පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා ගෙවි ගිය පසළොස්වක පොහයන් කෝටි ගාණක් සිහියට නගා ගන්න. ඔබ ඉපදුනා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් සිහියට නගා ගන්න. ඒ සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණෙදී ලෝතුරා බුදුරජාණන් වහන්සේලාගෙන් මහරහතන් වහන්සේලාගෙන් මහා සංඝරත්නයෙන් පිංතුණි අපි කොච්චරනම් බණහල ඇද්ද පිංතුණි බණහල ඇද්ද උන්වහන්සේලා අපිට මුලින්ම දේශනා කළේ චතුරාර්ය සත්‍යයි මහණෙනි මෙන්න දුක මෙච්චර පැහැදිලිව උන්වහන්සේලා අපිට දේශනා කළා තියෙනවා මොකක්ද දුක මහණෙනි මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායික් වීම පංච උපාදානස්කන්ධ දුක දුක්ඛ සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බොම් පැහැදිලි පිංගතුනි. ධර්මයේ ස්වකාත ගුණය, ධර්මයේ සරල ගුණය බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය මේසා පැහැදිලිව දේශනා කළා. අපි තාම මේ සත්‍ය දුක්ඛ සත්‍ය හැටියට අපි දකින්නේ නැහැ පින්වතුනි. අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් ඉදිරියේ අපි තාමත් ගැටෙනවා පින්වතුනි. අපි තාමත් ඇලෙනවා. අපි තාමත් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයෝ පින්වතුනි දුක කියන කාරණේ හැටියට දකින්නේ නැහැ. අවිද්‍යාවෙන් ඉපදුනා වූ දුක්ඛ සත්‍ය කියලා අපි දකින්නේ නැහැ. ඒ නිසාම අපි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් ඉදිරියේ එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා බුදුරජාණන් වහන්සේ උපත දුකක් කියලා හිතද්දී බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියලා කියද්දී පින්වතුනි අපි තාමත් කේක් කපලා උත්සව තියලා සම්භාෂණ තියලා පින්වතුනි අපි තාමත් උපත මහා ඉහෙලින් සමරනවා තාමත් සමරනවා ඒ කියන්නේ දුක්ඛ සත්‍යයට ඇලෙනවා මේ ජාති ජරා ව්‍යාධි දුකයි කියලා කියද්දී පින්තුනේ අපි තාමත් මේ වයසට යද්දී අපිව ලෙඩ වෙද්දී අපි ගැටෙනවා අපි ශෝක පරිදේවයන් ඉදිරියේ ගැටෙනවා අපි ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරියේ ගැටෙනවා අපි අප්‍රියයන් හා එක්වීම ඉදිරියේ අපි ගැටෙනවා පින්තුනේ තාම අපි බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නැහැ ඔබේ හද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න පිංගතුනි මේ සුන්දර රාත්‍රියේදී ඔබට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් අතපසුුනේ ඇයි කියන කාරණේ ඔබ හිතා බලන්න ඔබට මේ සම්මා සම්බුද්ධ ශාසනවල ඔබ ගෙවා දෙමු අද වෙනි උඳුවක් පසළොස්වක පොහොය දවසවල් පිංගතුනි කෝටි ගාණක් ඔබට අහිමි වුනේ ඇයි කියන කාරණය ඔබ නුවණින් දකින්න ඔබ මේ සුන්දර පසළොස්වක පොය දවස උදා වුණ ඔබේ මේ සුන්දර ජීවිතයේදී ඔබ තාමත් ඔබේ උපත ඔබ සමරන කෙනෙක් නේද ඔබේ උපතට ඔබ කේක් කපන කෙනෙක් නේද ඔබේ උපතට ඔබ සාද පවත්වන කෙනෙක් නේද ඔබ කොයි වෙලාවද හිතුනේ දෙයියනේ මේ ඉපදීමමයි දුකට මුල්ලුනේ කියලා ඉපදීම කෙරෙහි ඔබ කලකිරීම ඇති කරගත්තද ඔබේ උපන්දිනයේ දවසේ ඔබේ උපත පිළිබඳ ඔබ කලකිරීමක් ඇති කරගත්තද ඔබේ සුන්දර උපන්දිනයේ දවසේදී අනේ නැවතනම් මේ ජීවිතය මට එපා කියලා ඔබේ උපත පිළිබඳ ඔබ කලකිරීමක් ඇති කරගත්තද නෑ පින්තුනි අපි උපත සමරනවා අපි උපත සතුටින් පිළිගන්නවා අපි උපත වෙනුවෙන් පින්වතුනි සාද පවක් වෙනවා අපි තාම උපත දුකේ මුල කියලා අපි දැක්කේ නැහැ මගේ මීට දවස් කීපයකට පෙර ආතුව
मगे उपांदीन गेवी लगिया मगे ते हेट दिवेनी उपांदीन तमय लुए मट कीप दिन कैवी लकी हुआ स्वामी वहांस अने वहांस वेनुए बोधि पूजा वक्र नवाशाई वाडीन दात किएला मांगे ऐट मता कले पिंग तुने अनुंगे संस्कार वली मान दुआन कैमती नह किएला पिंग तुने अनुंगे संस्कार वली मान दुआन कैमती नह ऐ पिंग तुने अनुंगे संस्कार वली अपि दिवो अपि मुलावट पात्वेनवा अपि मोहेट पात्वेनवा एनिसा गौरवनीय स्वामीन वहांसे नमकुत मे कुटियटम वेडम करला मट कियाद्दी अने विषय पेनिदा अपि किरि वेहरट गिहिल्ला बोधि पूजावक करमु कियला मां उन्नांसेट गौरवे मतक कले स्वामीन वहांसे मां अनुंगे संस्कार वलिन दुआन्न कैमति नै मगे संस्कार वलिन यान तेनकट दुवपु दें पुलुवान तरन दुवपु दें पिंगतुनि ए संस्कार इंदन अहवर वेच्च दवसक मेक अवसान वेद्देन नमुत् पिंगतुनि ओबट पुलुवान देम हितान्न ओब एसे नोहित ओब अनुंगे संस्कार वलिन दुवन केनेक बावट पत्तुनोत अनुंगे पिनें अनुंगे सुभ पेतुम वलिन ओब दुवन केनेक बावट पत्तुनोत इं अदहस वेन्ने ओब उपत सतुटिन पिलिगत्त केनेक कियलाई उपत सतुटिन पिलिगन्न मोहताक पासा पिंगतुनि अपि तवत् उपतकट अदाल संस्कार अपे जीवितें रस कर गन्नो एनिसा मे कथा करन भिक्षुव पिंगतुनि एस देक पिय वेन तुरावट अनुंगे संस्कार वलिन दुवन्न कैमति नहैं मगे संस्कार कुमक्त मा पसुपस तियेन ए संस्कार इंदन अहवर वेन तेक मम मे गमन यानवा नमोत मम सैम निमेषेक दि मुत्साह गन्ने ओबलागे संस्कार इंदन शक्तिमत् करला देन्न संस्कार इंदन शक्तिमत् करला देन्न पिंगतुनि जातिय उपत दुखक कियला कियाद्दि ताम अपि कल्याण मित्रयाट अवनत वेला नै ओय कारणे मैति पिंगतुनि ऐ अपि सारा संक कल्प लक्ष गाना सम्मा संबुद्ध शासन लक्ष गाना अपि अहिमि करगत्त किन कारणेट पिलितुर हटियट मेवेनि पुरपसलोस्सक पोए दवसवाल कोटि गाना अपि अहिमि करगत्ते ऐ किन कारणेट पिलितुर ओतनम तीना पिंगतुनि एनिसा अपि बुदुरजानन वहन्सेट अपे कल्याण मित्रयाट बुदुरजानन वहन्से पिरिनिवी गिया वू समाजेकदी अपे कल्याण मित्रया वेन उतुम धर्म विनयट अपि ताम कीकरु वेला नै एनिसा मे सुंदर रात्रियेदी ओबट मे उतुम धर्मय अर्थयन जीवितेट एकतु करगन्न अवश्य नम ओब हितन्न दक्ष वेन्न सियल्ल दन्ने बुदुरजानन वहन्सेमाय मम किसित नोदत् श्रावकया कियन तेनट एन्न एतनाय निहतमानी कमे मुल पिंगतुने एतने इंदां ओब दक्ष वेन्न ओने कल्याण मित्रया बुदुरजानन वहन्से मे मोहते अपे कल्याण मित्रया मे उतुम धर्म विनय ए धर्म विनय निवेरदिव देशना करन महा संघ रत्नय पिंगतुने ए कल्याण मित्रयाट अदालव ओब पवतिन्न कल्याण मित्रयाट की करु वेन्न नमुत अपि कोच्चर कल्याण मित्र भावेन समाजिट बन किव्वात् पिंगतुनि समाजय ए धर्मय ए आकारेन जीवितेट एकतु करगन्ने नै अपि कोच्चरनम् कियला तियेनवद मे विदर्शना रात्रिये वेडसटानेन धर्म यात्रा वेडसटानेन पांसिन मलुव वेडसटानेन धर्म देशना तुलिन मे रटे महा संघ रत्नय कोच्चर नाम कियनो अद पिंगतुनि मे चतुरार्य सत्य पिलिबंद दुख सत्य कोच्चर नाम पहेदिली करला देनो अद मे जाति जरा व्याधि मरण शोक परिदेव दुख दोमनस्यान मे प्रियांगेन वेम्मीन माप्रियान नायक वीम पंच उपादान स्कंद दुख दुख सत्यय कियला ताम अपि एक जीवितेट एकतु करगत्तने हृदय साक्षिर तट्टु करन्न प्रियान ओबेन वेन्नुनात ओब कोच्चर दुकट पत्वेनवाद ओबे अम्मा ताता ओबे आच्ची सीया ओबे ज्ञातिवरेया मिय गिय दवसे ओब कोच्चर दुख वेन्ने नैद्द ओब कोच्चर कंदुलु सलन्ने नैद्द पिंगतुनि अपि ताम दुख सत्य जीवितेट एकतु करगत्ते नै रूप वेदना संज्ञा संकार विज्ञान दुख अपे जीवितेट एकतु करगद्दी मे रूपे वेनस् वेलायाद्दी मे रूपे असुरेन सकस् वेन विंदीम वेनस् वेलायाद्दी ए विंदीम असुरेन सकस् वेन हंदुना गनीम वेनस् वेलायाद्दी ए हंदुना गनीम तुलिन सकस् वेन संस्कारयो वेनस् वेलायाद्दी
ඒ සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් වෙනස් වෙලා යද්දී පින්වතුනි අපි තාමත් දුක්ඛ සත්‍ය ජීවිතයට එකතු කරගත්තේ නැහැ. පින්වතුනි අපි දුක්ඛ සත්‍ය තුල ජීවත් වෙන්නේ අපි දුක තුල ජීවත් වෙන්නේ දුක තුල ජීවත් වුණත් දුක්ඛ සත්‍ය අපි ඉදිරියේ තිබ්බත් දුක්ඛ සත්‍ය තුල අපි දැසගෙන හිටියා පින්වතුනි තාමත් අපි දුක්ඛ සත්‍ය දුක හැටියට දකින්නේ අපි ඒ දුක්ඛ සත්‍යෙට එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා ඔබ අසනීපයක් වෙච්ච වෙලාවට ඔබ මොකද කරන්නේ ඔබ අසනීපයක් වෙච්ච වෙලාවට ඔබ හිතනවාද අනේ මේ ව්‍යාධිය මේ ජරා ව්‍යාධි ස්වභාවය පින්වතුනි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසාම සකස් වෙන ස්වභාවයක් මේ සතර මහා ධාතුවේ වෙනස් වීම නිසාම සකස් වෙන ස්වභාවයක් සංසාරේ කළා වූ සිල්පද බිඳීම් අකුසල් මූලයන් නිසාම සකස් වෙනා වූ ස්වභාවයක් ඒ නිසා පටිච්ච සමුප්පන්නව මමම කරගත්තා වූ අකුසල් සංස්කාරයන්ගේ විපාකයන් නිසාමයි මේ ලෙඩ රෝග මේ ව්‍යාධීන් මගේ ජීවිතේ පෙලා ගන්න කියලා කියලා අපි ධර්මයේ උපේක්ෂාව ජීවිතයට ඇති කරගන්නේ පිණතුනේ අපි ධර්මයේ උපේක්ෂාව ඇති කරගන්න නැතුව අපි රෝගී භාවයට අප්‍රමාණ ගැටෙන පවුටපත් වෙනවා එහෙමනම් බලන්න දැන් අපි දුක්ඛ සත්‍ය පිළිගන්නවද තාමත් අපි පිළිගන්නේ අපි චතුරාර්ය සත්‍ය කටපාඩමෙන් කිව්වත් අපි චතුරාර්ය සත්‍ය දවස පුරා ඇහුවත් පිණතුනේ අපි තාම දුක්ඛ සත්‍ය දුක හැටියට පිළිගන්නේ ඔබේ මහද්ද සාක්ෂිත තට්ටු කරලා අහන්න දුක්ඛ සත්‍ය ඔබ දුක හැටියට පිළිගන්නවද එහෙම පිළි අරගෙන මේ දුක්ඛ සත්‍යට නොඇලි නොගැටි ඔබ ධර්මයේ උපේක්ෂාවක් බවට ඔබේ ජීවිතය පත් කරගන්නවද නෑ පිංගතුනි අපි ඇලීම් ගැටීම් ඇති කරගෙන ඒ තුලින් සංස්කාරයෝ වර්ධනය කරගෙන ඒ සංස්කාරයන් තුලින් අපි නැවතත් පිංගතුනි භවයට අදාළම ධර්මතාවයෝ අපේ ජීවිතයට එකතු කරගන්න එහෙනම් මොකද්ද අපිට වෙලා තියෙන්නේ අපි තාම කල්යාණ මිත්‍රයාට කීකරු නැහැ පිංගතුනි අපිට 15ක පොය දවසවල් කෝටි ගාණක් මෙවැනි සුන්දර සඳ පායපු 15ක පොය දවසවල් කෝටි ගාණක් කියවිලා ගියේ නිරපරාදේ ගෙවිලා ගියේ ධර්මයේ අර්ථයන්ගෙන් අපිව බැහැර කරලා ගෙවිලා ගියේ තාම අපි කල්යාණ මිත්‍රයාට කීකරු වෙලා නැහැ. නමුත් අපි කල්යාණ මිත්‍රයා උදෙසා මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, හඳුන් කූරු පූජා කරනවා, ගිලම්පස බුද්ධ පූජාව පූජා කරනවා පින්නතුනි. ලක්ෂ ගණන් වැය කරලා පින්කම් කරනවා. කුහේ බැලුවත් අපිට පේන්නේ පින්කම්. දාන පූජා කරනවා විසිතුරු විසිතුරු දාන ගිලම්පස පූජා කරනවා විසිතුරු විසිතුරු පූජාවන් මහා ප්‍රමාණ පින්කම් කොතෙක් සිද්ධ වුණත් පින්තුනි ඒ සෑම පින්කමක් තුලින්මත් අපි ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද පින මෙලව සැප පරලව සැප නිරෝගී භාවය ව්‍යාපාර දියුණුව දුවාදරුවන්ගේ අධ්‍යාපන දියුණුව පින්තුනි ඔබේ හෘද සාක්ෂිත තට්ටු කරලා අහන්න ඔබ ඔය සකස් කරන සුන්දර දානේ අර්ථය මොකද්ද? ඒ දානේට රුපියල් ලක්ෂයක් වියදම් වෙන්න පුළුවන්. නමුත් ඒ දානේ සුන්දර අර්ථය මෙලව, පරලව, සැප, ඔබේ ආරක්ෂාව, ඔබේ නිරෝගී භාවය, ඔබේ ව්‍යාපාර දියුණුව, ඔබේ දුවාදරුවන්ගේ අධ්‍යාපනය, ඔබේ අනාගතය තට්ටු කරන්න හද සාක්ෂියට තට්ටු කරන්න පින්වතුනි ඔබ වැපුරපු දෙයයි ඔබ ලබන්නේ ඒක වෙනසක් නැහැ ඔබේ හද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ කොතෙක් පින්කම් කළත් අපි දකිනවා පින්වතුනි රට පුරා ප්‍රමාණ පින්කම් වර්ණනා කරනවා ඕවාර මුහුණු පොත්වල දාලා සමාජ මාධ්‍යවල දාලා මෙන්න මගේ පින්කම මෙන්න විසිතුරු පින්කම මෙන්න මගේ විසිතුරු දානේ මෙන්න මගේ විසිතුරු සිවුරු පඬු කිරීම පින්තුනේ මේවා දකිද්දී මොකද්ද අපිට හිතෙන්නේ අනේ පින්කම් කරමින් ජාති ජරා ව්‍යාධි මරණම ප්‍රාර්ථනා කරනවා ජාති ජරා ව්‍යාධි මරණම ප්‍රාර්ථනා කරනවා ඇයි මේ පින්කම් වල හරය මේ පින්කම් වල අරටුව මෙලව පරලව සැප පින්තුනේ ජාති ජරා ව්‍යාධි මරණ අපේ පිටිපස්සේ එළෝගෙන එනවා සමාජේ කොහෙ බැලුවත් භාගයට භාගයක් ලෙඩ වෙලා භාගයට භාගයක් කායික ප්‍රශ්න භාගයට භාගයක් මානසික ප්‍රශ්න භාගයට භාගයක් පවුල් ප්‍රශ්න භාගයට භාගයක් දරුවන්ගේ ප්‍රශ්න භාගයට භාගයක් සාසනයට එරෙහි වෙන ප්‍රශ්න පිංගතුනේ මේ ප්‍රශ්න හබාගෙන ඉද්දී මේ ප්‍රශ්න අපි පිටිපස්සේ දුවගෙන ඉද්දී පිංගතුනේ
අපි ආරක්ෂාව උදෙසා දුවන්නේ ධර්මයේ ළඟට අපි ආරක්ෂාව උදෙසා දුවන්නේ පින්කමට අපි ආරක්ෂාව උදෙසා දුවන්නේ බණ අහන්න අපි ආරක්ෂාව උදෙසා දුවන්නේ දන් දෙන්න පින්තුනේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න අපි කරන පින්කම් පින උදෙසාම නේද කියලා කෙනෙක් කියන්න පුළුවන් හරි ස්වාමීන් වහන්සේ පින උදෙසා තමයි නමුත් පින උදෙසා පින්කම් කළත් නිවන උදෙසා අපි ඉලක්ක කරගන්නවා කියලා පින්තුනේ පිනයි නිවනයි කවදාක්වත් එකතු වෙන ධර්මතාවයක් නෙමේ ඔබ පින් කරද්දී ඔබේ වර්ණය සැපේ බලයමයි වැඩෙන්නේ පින කරද්දී වර්ණය සැපේ බලය වැඩෙද්දී නිවන ඔබෙන් ඈතට යනවා ඒක හොඳින් තේරුම් ගන්න සමාජය තුල විසිතුරු පින්කම් කෙරෙද්දී පින්තුනි අපිට හොරා නිවන ඈතට යනවා මොකද වර්ණය සැපය බලය නිරතුරු අපිව යොමු කරන්නේ ලෝභ දේශ මෝහයන් කරාමයි කාම රාග පටිගයන් කරාමයි එනිසා පින්තුනි අපි මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන සුන්දර පින්කම් කළත් ප්‍රාර්ථනා කරන්නේ මෙලව පරලව සැපය නම් මෙලව ආරක්ෂාව නම් මේ හබාගෙන එන ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් යම් පමනකට හෝ ගැලවීම නම් පින්තුනි ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන්මයි පින්තුනි මේ පින්කම මාගේ මෙලව පරලව සැපය උදෙසා හේතු වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරද්දී ඒ ඔබ ප්‍රාර්ථනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණමයි පින්තුනි එතකොට ඔබ තුල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් පින්තුනි අපි නිවන කරා යන්න නම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ පින්කම් වැඩෙන්න ඕනේ දන් දෙන්න ඕනේ මෛත්‍රිය වඩන්න ඕනේ හරි පින්තුනි වඩන්න ඕනේ දන් දෙන්න ඕනේ මෛත්‍රිය වඩන්න ඕනේ සීලමය පින්කම් කරන්න ඕනේ අනුන්ට උදව් කරන්න ඕනේ නමුත් මේ සියල්ලෙම ඉලක්කය විය යුත්තේ මෙලව පරලව සැපේ නෙමේ මේ සියල්ලෙම ඉලක්කය විය යුත්තේ සම්මා සමාධියයි ඒක හොඳට තේරුම් ගන්න සම්මා සමාධියයි ඔබ කරන පින්කමේ ඉලක්කය විය යුත්තේ සම්මා සමාධියයි ඔබ කරන දානමය පින්කමේ ඉලක්කය විය යුත්තේ සම්මා සමාධියයි ඔබ කරන සීල පින්කමේ ඉලක්කය විය යුත්තේ සම්මා සමාධියයි සම්මා සමාධිය කියන තැනදී පංච නීවරණ යටපත් වෙලා පංච නීවරණ යටපත් වුණ තැන කාම ඡන්දයන් තියෙන්න බෑ පින්තුනේ එතන ඇස පිනවන කන පිනවන නාසය දිව ශරීරය මනස පිනවන සිතුවිලි තියෙන්න බෑ එතන තියෙන්න ඕනේ සම්මා සමාධිය නම් සප්තබොජ්ජංගයෝමයි ඒ නිසා ඔබ පින්කම් කරලා ඔබ තුල වැඩෙන්නේ වර්ණය සැපය බලය නම් ඔබ තුල වැඩෙන්නේ මෙලව පරලව සැපය නම් එතන තියෙන්නේ පංච නීවරණයක් කාමච්ඡන්දයක් ඔබ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම උදෙසා ඊටාම පින්කම් කරන්නේ මේ කාමච්ඡන්දයෝ අයිති වෙන්නේ පංච නීවරණයට අපි තාම සප්තබොජ්ජංගයන්ට ආවේ නැහැ ඒ නිසා ඔබ ඉලක්ක කරන්න ඕනේ ඔබේ පින්කම ඔබේ දාණය ඔබේ සීලමය පින්කම ඉලක්ක කරන්න ඕනේ හුදු ආස්වාදයට නෙවෙයි මෙලව පරලව සැපයට නෙමෙයි ඔබ මේ පින්කම් වල සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඔබේ පින්කම් ඉලක්ක කරන්න ඕනේ සම්මා සතියක් තුළින් සම්මා සමාධියටයි ඒ සම්මා සමාධියට ඔබ පින්කම් ඉලක්ක කරපු තැනදී ඔබ තුල පංච නීවරණයන්ට ඉඩක් නැහැ පින්තුනි ඔබ තුල තියෙන සප්තබොජ්ජංගයෝ සතිය සිහිය කුමක් කෙරේ සතිය සීයද චතුරාර්ය සත්‍ය කෙරේ සතිය සීය ආරෂ්ඨාංගික මාර්ගයේ කෙරේ සතිය සීය ඔබ දුක හැටියට දකින්න කෙනෙක් ඔබ දුකට හේතුව තෘෂ්ණාව හැටියට දකින්න කෙනෙක් දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියලා ඔබ දකින්න කෙනෙක් දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා ඔබ දකින්න කෙනෙක් පින්තුනි අනසති සම්බොජ්ජංගය ඒ සති සම්බොජ්ජංගය ඇති වුණ කෙනා පින්කම් ඉදිරියේ තෘෂ්ණාවට බැඳෙන්නේ නැහැ පින්තුනි මොනම හේතුවක්වත් රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාවට බැඳෙන්නේ නැහැ එයා නිරේතුරුව දක්ෂයි පින්කම් තුලින් ඇති කරගත්තා වූ සම්මා සමාධිය උපයෝගී කරගෙන පින්තුනි සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගන්න පින්කම් නිසා ඔබ ලබන වර්ණය සැපය බලය මේ පිනේ ආස්වාදය පින්තුනි සතර සතිපට්ඨාන ධර්මයන්ට ඔබ යොමු කරන්නේ නැහැ ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි
සම්මා දිට්ඨිය අර්ථයන් දකිමින් පින්තුනි බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න බුදුරජාණන් වහන්සේට ගරු කරන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව ඇති කරගත්ත කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරට යන්නේ නැහැ බුදුරයන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා ඔබටත් මටත් මොකක්ද දෙන අවසාන අවවාදය බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් මොකක්ද දෙන අවවාදය දැස් පියාගන්න මේ සුන්දර පසළොස්වක පොයේ දවසේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා පින්තුනේ මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන මේ සුන්දර නිසසල රාත්‍රියේ දැස් පියාගෙන නුවණින් දකින්න අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක පහළ වුණ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකයාට දුන්න අවසාන අවවාදය අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට පෙර ආතුව ලෝකයාට දෙන අවසාන අවවාදය මොකක්ද පින්නතුනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි ඔබ කරන්නා වූ මේ සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා ඔබ කරන්නා වූ සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා මහණෙනි මේ අනිත්‍ය වෙන සංස්කාරයන්ට බැඳෙන්න එපා මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස්බැඳුමක් අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඔබට අහිමි කළේ මේ සංස්කාර නැමැති වංචාවමයි ප්‍රෝඩාවමයි ඇස්බැඳුමමයි පින්නතුනි අන්න බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ඔබේ හද සාක්ෂිට තට්ටු කරලා අහන්න ඔබ ඔය අනුශාසනාවට අවනතුනාද කියලා මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ සංස්කාරයෝ වංචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස්බැඳුමක් අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන ඔබටත් මටත් අහිමි කළේ මේ සංස්කාරයන්ගේ වංචාවමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී හිස ගිනි ගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී පින්තුනි අපි තාමත් මොකද කරන්නේ ගිනි ගන්නා වූ හිසට තාමත් අපි සංස්කාර භූමි තෙල් වක් කර ගන්නවා මේ ගිනි ගන්නා වූ හිතට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන්ගෙන් ගිනි ගන්නා වූ හිසට තව තවත් සංස්කාර නැමැති ඉන්දනම අපි එකතු කර ගන්නවා පිනේ ආස්වාදය නිසා මේ ගිනියම අපිට දැනෙන්නේ පිංගතුනේ පිනේ ආස්වාදය නිසා මේ ගිනි රස්නේ අපිට දැනෙන්නේ නැහැ බව සැපේ ආස්වාදය නිසා අපිට මේ ගිනි සැර අපිට දැනෙන්නේ නැහැ ඇයි තාම අපි බුදුරජාණන් වහන්සේට කීකරුණේ නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවසාන විනාඩි කීපයකදී අර සුභද්‍ර භික්ෂුව බුදුරජාණන් වහන්සේට කීකරුණා බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා පින්තුනි අනිත් ස්වාමින් වහන්සේලා හඬා වැටෙද්දී අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා සද්ධානුසාරී ධම්මානුසාරී ස්වාමින් වහන්සේලා දුකට ශෝකයට පත් වෙද්දී පින්තුනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා නුවණින් දැක්ක බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් තවත් මොහතකින් ඒ සංස්කාරය පිරිනිවි යනවායි කියන කාරණය නුවණින් දැකලා සුබද්ද භික්ෂුව අවසාන විනාඩියේදී පින්තුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා බුදුරජාණන් වහන්සේට අවනත වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයයට ගරු කරපු කෙනා බවට පත් වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මේ දුක්ඛ සත්‍ය අපිට දේශනා කළත් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දේශනා කළත් දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියලා දේශනා කළත් ඒ නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා අපිට දේශනා කළත් පින්නතුනි තාමත් අපි ඒ සත්‍ය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ අපි හිතන්නේ මේ අපි ඉපදුනේ මුල්ම වතාවයි කියලා
අපි හිතන්නේ මේ අපි බෞද්ධයෙක්ුණ මුල්ම වතාවයි කියලා අපි හිතන්නේ මේ අපි පින්කම් කරන බණ අහන දන් දෙන මුල්ම වතාවයි කියලා පින්ඇතුනි මුල්ම වතාවයි කියලා පින්ඇතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගන්න තෙරුවන් කෙරෙහි සද්ධාව තාම අපි තෙරුවන් කෙරෙහි සද්ධාවට අවංකව ඇවිල්ලා නැහැ ලක්ෂ ගානක් වටින පින්කමක් ඔබ දැන් කරන්න පුළුවන් හැමෝම පුදුම වෙන බුද්ධ පූජාවක් ඔබ තියන්න පුළුවන් පින්තුනි මොනවා කළත් තාම බුදුරජාණන් වහන්සේට කීකරුනේ නැහැ බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා කියද්දී මේ හිස ගිනිගත්තේ කේ ගිනි නිවන්නේ අම්සේද මේ බව ගින්දර නිවා ගන්න කියලා අපිට කියද්දී පින්තුනි තාමත් අපි ආර්ථය ජීවිතයට ගත්තේ නැහැ ඔබ බුදුරජාණන් වහන්සේට අර්ථවත් ආකාරයෙන් සරණ ගියා කියන්නේ මේ උතුම් සත්‍ය ඔබ පිළිගන්න ඕනේ මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන සත්‍ය ඔබ පිළිගන්න ඕනේ ඒක වචනෙන් විතරක් නෙමේ ඒක ඔබේ හෘද සාක්ෂිය තුල ඔබේ ජීවිතය තුල ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ එහෙම නැතුව ඔබ මුළු ජීවිතේම පින්කම් පස්සේ දුවදුවා දානමය පින්කම් පස්සේ දුවදුවා පින්තුනේ අනුන් යවාලේ ඔබත් යන්න එපා පින්කම් අත්‍යවශ්‍යයි මේ ශාසනේ ශක්තිමත් වෙන්න මේ උතුම් සංඝරත්නය පෝෂණය කරන්න මේ උතුම් ශාසනය අර්ථවත් කරන්න මේක ජීවත් කරන්න සිව්පසේ අවශ්‍යයි පින්කම් අවශ්‍යයි එව නැහැ කියන කාරණේ නෙමේ මං කියන්නේ නමුත් පින්තුනේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ගෙවිලා ගියා ඒ සෑම තැනකදීම අපි සංස්කාරයන්ට කොටු වුණා ඒ කොටු වීම තුල අපි තාමත් පින්කම් කරන කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා ලෝකේ නිවැරදි කරන්න ඔබට බැහැ ලෝකේ නිවැරදි කරන්න බුදුරජාණන් වහන්සේලාටත් බැහැ ඒ නිසා නිවැරදි නොවන ලෝකයේ ප්‍රයෝගී කරගෙන පින්තුනේ ඔබ නිවැරදි වෙන්න ඔබට පුළුවන් නම් මම මේ කියන ධර්මයේ ප්‍රයෝගී කරගෙන මාව මේ ලෝකේ තියලා ඔබ නිදහස් වෙන්න එතනයි ධර්මය එතනයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒක හොඳින් තේරුම් ගන්න ඔබට පුළුවන් නම් මේ බණ කියන මාව ලෝකයේ තුල තියලා මේ සාධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගෙන ඔබ නිදහස් වෙලා යන්න පින්තුනි ඔබ නිදහස් වුණොත් මම නෙමේ ජයග්‍රහයකයා ඔබමයි මම නෙමේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය ශ්‍රාවකයා ඔබමයි පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මේ සුන්දර විදර්ශනා රාත්‍රිය මේ ධර්ම සාකච්ඡා මොහොතේ මම උත්සාහ ගන්නේ පින්තුනි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ප්‍රයෝගී කරගෙන පින්තුනි ඔබලාව ප්‍රයෝගී කරගෙන ඔබලාව ලෝකයේ තියලා මම නිදහස් වෙන්න ඔබලාව ලෝකයේ තුල තියලා මම නිදහස් වෙන්න එසේ නොවි මං ඔබලා ගැන හිතුවොත් අනේ මේ මගේ දායක පින්තුල්ලා මේ මගේ මට උපකාර කරපු පින්තුල්ලා මේ මට සිව්පසේ නැපූපස්ථාන කරපු පින්තුල්ලා කියලා මං ඔබලාට ඇලුනොත් එහෙම නැත්නම් මං ඔබලාට ගැටුනොත් පින්තුනේ මම මුළු ලෝකෙම අල්ලගත්ත කෙනෙක් වෙනවා මම මුළු ලෝකෙම මගේ කරගත් වෙනවා පින්තුනේ ඉනිසා මට එතෙන්ට යන්න අවශ්‍ය නැහැ එනිසා මේ සුන්දර රාත්‍රියේදී මේ විදර්ශනාමය ධර්මයන් විදර්ශනාමය මෙත් සිතින් ඔබට දේශනා කරන්නේ මට පුළුවන් නම් ඔබලාව තියලා මම නිදහස් වෙලා යන්නයි බුදුරජාණන් වහන්සේ අපිව තියලා නිදහස් වුණා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අපිව තියලා උන්වහන්සේලා ලෝකෙන් නිදහස් වුණා අර පටාචාරාව කිසා ගෝතමිය පින්තුනේ ධර්මයේ අර්ථයෙන් බිඳක්වත් නොදැන සිටි ඒ උත්තමාවියෝ බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා අපිව ලෝකයේ තුල තියලා උන්වහන්සේලා නිදහස් වුණා ඒ නිසා ඔබ කරන්න ඕනේ පින්තුනේ මාව මේ ලෝකයේ තියලා ඔබලා නිදහස් වෙන්න බලන්න ඔබලා මේ ලෝකයේ තුලම කියලා මන් නිදහස් වෙන්න බලනවා අපි ගැන හිතන්න ගියොත් අපි වෙනුවෙන් පෙනී හිටින්න ගියොත් අපි අපිට උපකාර කරගන්න ගියොත් පින්තුනි අපි ලෝකෙම අල්ලගත්ත වෙනවා ලෝකය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයයි මගේ ලෝකයක් අනිත්‍ය වූ සංස්කාරයක් වෙද්දී මට අනුන්ගේ ලෝක අල්ලගෙන වැඩක් නැහැ නමුත් ඔබලා අපිට සිව්පසේ නැපුපස්ථාන කරනවා ඒ කෘතවේදී භාවය අපි ඔබට දක්වනවා ඒ කෘතවේදී භාවයයි මේ කතා කරන උතුම්
සාමීච පටිපන්න ගුණය මේ විදර්ශනාමය මෙසිතින් ඔබට කතා කරන මේ උතුම් සාමීච පටිපන්න ගුණය එනිසා පිංහතුනි ඔබේ හර්ද සාක්ෂිට තත්තු කල් අහන්න අපි තාමත් බුදුරජාණන් වහන්සේට කී කරුණේ නෑ ඔබලා පිංකම් කරද්දී ඔබලාගේ ආස්වාදය දකිද්දී දැන් මේ අලුතෙන් අර අන්තර්ජාල එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය දාලා පිංහතුනි මේ තාක්ෂණික මාර්යා මේක මාර්ක බුදුරජාණන් වහන්සේ තාක්ෂණීය මාර්යා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තාක්ෂණයක් තිබෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ තාක්ෂණීය මාර්යා කියලා කොතනකවත් දේශනා කළා නැහැ නමුත් තාක්ෂණයේ ලෝකෙට බිහි වෙන්නේ ජනතාවගේ පුණ්‍ය ශක්තිය නිසා ජනතාවගේ දැනුම නිසා ජනතාවගේ බුද්ධිය නිසා දැනුම බුද්ධිය ඉහළ ගියේ ජනතාවගේ අතීත පින නිසා ඒ නිසා ජනතාවගේ දැනුමෙන් බුද්ධියෙන් ලෝකෙට බිහි වෙන මේ නවීන තාක්ෂණය කියන්නේ පිනේ ඵලයක් සංස්කාරයෝ මායානම් පින කියන්නේ මායාමයි පිංගතුනි ඒ නිසා මායා සක්‍රියව ඉන්නවා මාධ්‍ය හැටියට මායා සක්‍රියව ඉන්නවා පිංගතුනි මේ මාධ්‍ය උපයෝගී කරගෙන අද අපිට පේනවා බලවත් වූ දානීය ආස්වාදයන් සීලේ ආස්වාදයන් සද්ධර්මයේ ආස්වාදයන් පිංගතුනි ලෝකේ නිවැරදි කරන්න ඔබටත් මටත් බැහැ මමත් මේ කතා කරන්නේ තාක්ෂණයේ දියුණුවකින් මේ ගුවන් විදුලිය කියන්නේ තාක්ෂණයේ දියුණුව මේක පිනේ ඵලයක් නමුත් මේ ධර්මතාවයත් මායා හැටියට දකින්න කියලායි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඒ නිසා මම දක්ෂයි මේ මාර ධර්මයේ උපයෝගී කරගෙන පිංගතුනේ ලෝකයාට සාමිචි පරිපන්න ගුණේ උපකාර කරන්න මේ මාර ධර්මයේ උපයෝගී කරගෙන මායාගෙන් මිදීම උදෙසා පිංගතුනි මායාටම අභියෝගයක් වෙන්න ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මාර ධර්මයන් ඉදිරියේ පිංගතුනි අපි ආස්වාදයට ලෝකෙට පෙන්වන්න පිංකම් කරන්න එපා හොඳට තේරුම් ගන්න පිංකම් කළ යුත්තේ ලෝකෙට පෙන්වන්න නෙමේ පිංකම් කළ යුත්තේ ඔබේ සම්මා සතිය උදෙසා ඔබේ සම්මා සමාධිය උදෙසා ඔබේ විදර්ශනා උදෙසා මේවා අපි දහස් වතාවක් සමාජයට කියලා තිනවා නමුත් කියන්න කියන්න සමාජය ආස්වාදයේ දිශාවටමයි හබා යන්නේ පින්නතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අපි තාම බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා නැහැ බුදුරජාණන් වහන්සේට කීකරු වුණා කියන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න තැනට ඔබ එන්න ඕනේ හිස ගිනිගත් එක් ඒ ගිනි නිවන්නේ යම්සේද අනේ මේ භවය නම් එපා උපත නම් එපා ඔබ උපතෙන් සතුටු වෙන කෙනෙක් නම් ඔබ ඉපදිච්ච දවසේ පුංචි දරුවට පින්තුනි තෑගි භෝග දීලා ඒ උපත සතුටින් පිළිගන්න කෙනෙක් නම් ඔබ උපන් දිනේ දවසේ තවමත් කේක් කපලා ඔබ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් පින්තුනි අපි ඒ ප්‍රාර්ථනා කරන්නේ භවයමයි නැවත උපතක්මයි ජාති ජරා ව්‍යාධි මරණමයි පින්වතුනි ගැඹුරු ධමක සරල අර්ථය ජීවිතයට එකතු කරගන්න සරල අර්ථය උපතක් තුලින් ඒ සරල අර්ථය ඔබේ ජීවිතයට ගන්න පුළුවන් අනේ ඉපදුනා දැන් නම් දුකක්මයි ඔබ දුක් විඳිනකොට ඔබ හිතන්න ඕනේ දුක ගැන නෙමේ ඔබ දුක් විඳිනකොට දුක ගැන හිතුවොත් ඔබට කවදාක්වත් දුක නිරෝධය කරන්න බෑ ඔබ දුක් විඳිද්දී ඔබ හිතන්න ඕනේ අනේ මේ දුක ඇති උනේ ඉපදීම නිසාමයි අද ඉඳන් ඔබට ලෙඩ වෙද්දී ඔබට කොන්දේ අමාරුව ඇඟේ අමාරුව උරස්සේ අමාරුව බෙල්ලේ හිසේ අමාරුව ඇති වෙද්දී පින්හතුනි ලෙඩේ ගැන හිතන්න එපා ලෙඩේට බෙහෙත් ගන්න නමුත් ලෙඩේ ගැන සිහිපත් වෙන සෑම මොහොතකම හිතන්න අනේ මාව ලෙඩ උනේ ඉපදීම නිසායි කියලා ඔබේ දුවට පුතාට ඔබේ බෑනට ලේලිට දරුවෙක් කම්බුණා කියලා ඔබට ආරංචි වෙද්දී එහෙම නැත්නම් ඔබේ දුවගේ පුතාගේ ලේලියගේ බෑනගේ පුංචි පුතා පුංචි දුව දකිද්දී අනේ මේ ඉපදිලා තියෙන්නේ දුකක්මයි කියලා දකින්න මේ ඉපදිලා තියෙන දුකක්මයි කියලා දකින්න ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ දරුවා නලවන්න එපා ඒ දරුවා ඔඩොක්කුවට ගන්න එපා ඒ දරුවා සතුටු කරන්න එපා ඒ දරුවත් එක සෙල්ලම් කරන්න එපා කියන කාරණේ අදහස් වෙන්නේ නැහැ ඒ දේවල් කරන්න ඒ දේවල් කරන්න නමුත් හිතන්න දෙයියනේ මගේ පුතෙක් තමයි මගේ දුවෙක් තමයි මගේ මොනුබුරෙක් මිනිබිරියක් තමයි නමුත් මේ ඉපදිලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක් මේ ඉපදිලා තියෙන ජාති ජරා ව්‍යාධි මරණයක් පින්තුනේ ඇත්ත
ඇතිසැටියෙන් දකින්න ඔබේ උපන්දිනයේ අද නම් කෙනෙක් ඔබ වෙනුවෙන් කේක් ගෙඩියක් කපද්දී ඔබ සමරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා දකින්න ඔබේ උපන්දිනයේ දවසේ කෙනෙක් සුබ පතද්දී ඒ සුබ පැතුම ඔබ සතුටින් පිළිගන්න ඔබේ උපන්දිනයේ දවසේ ඒ සුබ පැතුම සතුටින් පිළි අරගෙන ඔබ ඊළඟ හිතෙන් හිතන්න අනේ මේ සුබ පැතුවේ ජාති ජරා ව්‍යාධි මරණයකටමයි කියලා පින්තුනි නිරතුරුව ජීවිතය තුරින් ධර්මයේ මතු කරගන්න ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් දුක්ඛ සත්‍යයිති මාර්යාට ඔබ දක්ෂ වෙන්න මාර්යා තුලින් ධර්මයේ මතු කරගන්න ඔබ මාර්යා තුලින් මතු කරගන්නේ මාර්යාමයි හොඳින් තේරුම් ගන්න ඔබ ඉපදීම සතුටින් පිළිගන්නව නම් මං කවදාක්වත් මගේ ඉපදීම සතුටින් පිළිගන්නේ නැහැ මං ඔබව කොච්චර ධර්මයෙන් සතුටු කළත් මං ඔබව කොච්චර විදර්ශනා නුවණින් සතුටු කළත් ඔබ කොච්චර මට ගරු කළත් පින්තුනි මේ ජීවිතය ඉපදීම මං සතුටු වෙන්නේ නැහැ මං ඉපදුනේ ගැන මං සතුටු වෙන්නේ නැහැ ඔබ හිතනවා ඇති අනේ අරිය ඥාන හාමුදුරුව සමාජයට බණ කියන අනිත් හාමුදුරුව වගේම උන්වහන්සේගෙන් සමාජයට පුංචි හෝ සේවයක් වෙනවා උන්වහන්සේගෙන් ශාසනයට පුංචි හෝ සේවයක් වෙනවා අනේ උන්වහන්සේගේ උපත ශ්‍රේෂ්ඨයි ඒ ඔබ හිතන හැටි නමුත් මගේ ඉපදීම සිහි වෙන මොහොතක් පාසා මම දකින්නේ ඒක දුක හැටියටමයි ඒ උපත නැවත එපා කියන තැනටමයි මම දකින්නේ පින්තුනි ඒකයි මං කිව්වේ මීට දවස් පහකට වගේ පෙර ආතුව මගේ උපන්දිනය ගෙවිලා ගියත් ඒ උපන්දිනය දවස පින්තුනි මම දකින්නේ දුක්ඛ සත්‍ය හැටියටමයි දුක්ඛ සත්‍ය හැටියටමයි මට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක දුක දුන්න දවස හැටියටමයි මේ පංච උපාදානස්කන්ධ දුක මට දුන්න දවස හැටියටමයි නමුත් ඒ දවසට මං ගැටෙන්නේ නැහැ ඒ දවසට මං ඇලෙන්නේත් නැහැ මං දකිනවා ඒ දුක සකස් වුනේ ඇයි 1962 දෙසැම්බර් 21 වෙනි දවසේ සිකුරාදා දවසේ රාත්‍රී 10:07ට පින්තුනි මම මේ ලෝකෙට එළිය දකින්නේ කාසල් රෝහලේදී පින්තුනි ඒ එළිය දැක්කේ මම නෙමේ ඒ එළිය දැක්කේ දුකයි ඒ එළිය දැක්කේ දුක්ඛ සත්‍යයයි ඒ දුක්ඛ සත්‍යෙ එළි දැක්කේ මගේ තෘෂ්ණාව නිසාමයි පින්තුනි එනිසා මගේ උපන්දිනය සිහි වෙන මොහොතේ මං ඒ උපන්දිනය දකින්නේ දුක්ඛ සත්‍ය හැටියට මම මේ දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍ය තුල ගිය ජීවිතේ විසිරෙව්වේ නැහැ ඒ දුක්ඛ සත්‍ය මා නිරෝධය කළේ නැහැ පින්තුනි ඒ දුක්ඛ සත්‍ය උපත සිද්ධ වුණේ ඇයි පින්තුනි භවය නිසා භවය ඇති වුණේ ඇයි භවය කෙරෙහි තෘෂ්ණාව මා තුල ඇති වුණේ ඇයි උපාදානය නිසා මා තුල උපාදානය ඇති වුණේ ඇයි පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසා ඒ තෘෂ්ණාව නැති වුණේ ඇයි පින්තුනි ඇලීම් ගැටීම් උපේක්ෂා විඳීම් නිසා මේ විඳීම් නැති වුණේ ඇයි පස්සේ නිසා මේ පස්සේ ඇති වුණේ ඇයි සලායතනයන් නිසා මේ සලායතනයන් නැති වුණේ ඇයි නාම රූප නිසා මේ නාම රූප ඇති වුණේ ඇයි විඥානය නිසා මේ විඥානය ඇති වුණේ ඇයි සංස්කාර නිසා මේ සංස්කාර ඇති වුණේ ඇයි අවිද්‍යාව නිසා අන්න පින්තුනි උපතේ සැබෑ අරුත 1962 දෙසැම්බර් 21 වෙනිදා සිකුරාදා රාත්‍රී 10:07 සිහිපත් වෙද්දී මම දකින්නේ අවිද්‍යාවේ උපතයි අවිද්‍යාවේ උපතයි මම මේ ජීවිතයේ ඔබට කිනම් යහපත කළා පින්තුනි මගේ උපත දුක්ඛ සත්‍යමයි මගේ උපත අවිද්‍යාවමයි මං ඒ ගැන එක දශමකින්වත් සතුටු වෙන්නේ නැහැ ඒ සතුට මං ධර්මයේ උපේක්ෂාව තුලයි විසිරෝල දකින්නේ පින්තුනි ඔබත් දක්ෂ වෙන්න ඔබේ ප්‍රශ්නය යොමු වුණේ මේසා පොහොයවල් 12ක් මේ අවුරුද්ද ගෙවිලා ගියත් අපි කතා කළේ ඔබතුමිය මගෙන් ප්‍රශ්න යොමු කළේ මේ වසරේ පොහොයවල් 12ක් ගෙවිලා ගියත් තාමයි අපිට මේ ධර්මයේ ජීවිතයට ගන්න බැරි වුණේ කියලා නමුත් පොහේවල් 12 කියද්දී ඇත්තටම මට හිනාවකුත් යනවා පින්තුනේ ඒ හිනා වෙන්නේ අරසා ගැඹුරු සංසාර දුරක් අපිට තියෙනවා අරසා ගැඹුරු සංසාර දුරක් අතීතේ අපිට තියෙනවා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේ අද වෙනි මේ පුර 15ක පොය සඳ තාරුණ්‍යෙන් විකසිත වෙච්ච 15ක පොය දවසවල් කෝටි ගානක්
ඔබත් මමත් ගෙවාගෙන විලා තියෙනවා නමුත් ඒ ගෙවාගෙන ආපු ඒසා දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී පිංගතුනි අපිට තාමත් මේ උතුම් චතුරාර්ය සත්‍යෝ ජීවිතයට එකතු කරගන්න බැරි වුණේ අපි කල්යාණ මිත්‍රයාට කීකරු වෙලා නැහැ කල්යාණ මිත්‍රයාට අවනත වෙලා නැහැ කල්යාණ මිත්‍රයා ඉක්මවා ගිහිල්ලා අපි කටයුතු කළා කියනවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ වසරක් ගෙවිලා අලුත් වසරක් උදා වෙන්න මං හිතනවා තව දවස් 5ක් විතර තියෙන්නේ ඒ නිසා මේ උදා වෙන්නා වූ නව වසරේදී පින්තුනි කල්යාණ මිත්‍රා ඇසුරට ඔබේ ජීවිතය පූජා කරන්න කල්යාණ මිත්‍රා ආශ්‍රය පින්තුනි ජීවිතේ එකම ශක්තිය කරගන්න කල්යාණ මිත්‍රා ආශ්‍රයට ඔබේ ජීවිතේ පූජා කරපු තැනදී පින්තුනි ඔබ දුක දුක හැටියට දකින්නවා දුකට හේතුව තෘෂ්ණාව තෘෂ්ණාව හැටියටම දකින්නවා දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කළ යුත්තේ කියලා දකින්නවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න නම් එකම මාර්ගය උතුම් මාර්ග ශ්‍රාංගික මාර්ගය කියලා දකින්නවා එහෙම දැකලා ඔබ දානීය තුල පළපදියම් වෙන්නේ නැහැ ඔබ සීලයේ තුල පළපදියම් වෙන්නේ නැහැ ඔබ විසිතුරු විසිතුරු පින්කම් කරලා ඒ පින්කම් ලෝකෙට පෙන්නලා මෙන්න මගේ බුද්ධ පූජාව මෙන්න මගේ පඬු කිරීම මෙන්න මගේ සීල ව්‍යාපාරය මේවා ලෝකෙට පෙන්න පෙන්න ඔබ මාර්ගය තුල නවා තැන් ගන්න කෙනෙක් නැංගුරම් දාන කෙනෙක් වෙන්නේ නැහැ පින්තුනි ලස්සන පින්කම් කරලා ඒ පින්කම් සම්මා සමාධියට අරන් යන්න ලස්සන දන් දීලා ඒ දාණය සම්මා සමාධියට අරන් යන්න ඒ ලස්සන පින්කම පින්තුනි චතුරාර්ය සත්‍යයන්ගේ අර්ථය තුල විසරලා පින්තුනි උදා වෙන 2024 වර්ෂය පින්තුනි අවසාන පුරපසළොස්සක පොය දවසේ ඔය ප්‍රශ්නය නැවත අහන්න නැති තැනටපත් කරගන්න කියලා මේ සිතින් සිහිපත් කරනවා පින්තුනි මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා මේ විදර්ශනා රාත්‍රිය ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු පින්වතුල්ලා සියලුම දෙනාටත් රටවාසී ගම්වාසී පින්වතුල්ලා සියලුම දෙනාටත් ඒ වගේම ගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වෙන්න කියලා මෙසිතින් ආශිර්වාද කරනවා ඒ වගේම අපිට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සමිනි මහත්මියටත් පින්වත් සාරද මහත්මයාටත් ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා පින්තුල්ලා සියලුම දෙනාටත් ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් ඒ සිරස මාධ්‍ය ජාලයේ සියලුම පින්වතුන්ලාටත් ලබන්නා වූ නව වසර නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ධර්මේ අර්ථයන් වැඩෙන සුබ නව වසරක් වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු